වැළඳෙන භයානක රෝගයක් සම්බන්ධව තමයි වීඩියෝ එක කරන්නේ. ඉතින් යාළුවෝ හැමෝම සුනකෙව් ඇති කරන යාළුවෝ ඒ සම්බන්ධ අයිතිකරුවෝ ට ගොඩක් වැදගත් වෙන වීඩියෝවක් තමයි අද අපි කරන්නේ. ඉතින් යාළුවනේ අපි බලමු මොකක්ද කියලා මේ රෝගය සුනකයන්ට වැළඳෙන රෝගය යාළුවනේ පාවෝ වෛරසය. ඉතින් යාළුවනේ මේ පාවෝ රෝගය සුනකයන්ට වේගයෙන්ම බෝ වෙන දරුණුතම රෝගයක් තමයි පාවෝ වෛරසය කියන්නේ. එය හටගන්නේ අන්ත්‍ර පත්‍රිකාවේ සහ ඇටමිදුළුවල සෛලවලට පහර දෙන වෛරසයක් හැටියට තමයි සුනකයාට මෙම වෛරසය හටගන්නේ. ඉතින් මේ වෛරසය යාළුවනේ තමම දරුණු වෛරසයක්. සුනකයන්ට මේක වැළඳුනොතින් 90%ක්ම සුනකයෝ මිය යන බවට තමයි සඳහන් වෙන්නේ. ඒක හින්දා යාළුවනේ ඉක්මනින්ම මේකට ප්‍රතිකාර කරගත්තොතින් සුනකයා බේර ගන්නත් පුළුවන්. ඒක හින්දා යාළුවනේ මම ඔයාලට කියන්නම් මේ රෝගේ විස්තර සියලුම දේ කියන්නම් ඔයාලට. ඒක හින්දා ඔයාලා වීඩියෝ එකයි රැඳිලා ඉන්න. මෙම රෝගය වැළඳුණු සත්තුන්ට යාළුවනේ මෙන්න මේ දේවල් ඇති වෙනවා. මෙය පටක බාධක බිඳ වැටීමටද හේතු වන අතර එමගින් බඩවැල් බැක්ටීරියා රුධිර ප්‍රවාහණයට ඇතුළු වීම වළක්වයි. වමනය සහ පාචනය, හොඳින් ආහාර නොගැනීම, වතුර පානය නොකිරීම බොහෝ විට වේගවත් දරුණු විජලණය වීමට හේතු වෙනවා. පාවෝ වෛරසය එකවරම ඇටවිදුළු වලට පහර දෙනවා. මේ රෝගය වැළඳුණයින් පස්සේ යාළුවනේ දරුණුම ලෙස සතාගේ ශරීරයට සියලුම අංශවලට පහර දීලා සතාගේ ශරීරය සම්පූර්ණම අඩපණ කරලා මේ සත්වයා සම්පූර්ණම මර්ධනය කරලා මරණයෙන් තමයි කෙලවර වෙන්නේ. මේ රෝගය වැළඳෙන්නේ කොහොමද කියලා බලමු යාළුවනේ. අපි දැන් මේ රෝගය වැළඳෙන්නේ යාළුවනේ ඔයාගේ සුනකයාට එන්නතක් ලබා නොදීලා තිබුණොතින්, මේ සම්බන්ධව එන්නතක් ලබා දීලා තිබුණොතින් ලේසියෙන්ම මේ රෝගය වැළඳෙනවා. විස බීජ මගින් වැළඳෙනවා යාළුවනේ, සුනකයන්ගෙන් වැළඳෙනවා, එන්නත් නොකරපු සුනකයෝන්ගේ ඇසුරට ගියයින් පස්සේ යාළුවනේ ඔයාගේ සුනකයට මේ රෝගය වැළඳෙනවා. එයින් පස්සේ යාළුවනේ මල මුත්‍රා, අසූචි ඒ වගේ දේවයින් වැළඳෙනවා යාළුවනේ. සුනකයෝ මල මුත්‍රා කරපු ස්ථානය ඔබගේ සුනකයාත් ගිහිල්ලා ඒ මල මුත්‍රා, අසූචි වැනි දේවල් ඉවකරෝතින් ඒ දේවල් වලින් මේ රෝගය ඉක්මනින්ම වැළඳෙනවා. ඉතින් යාළුවනේ අපිරිසිදු පරිසරයෙන් වැළඳෙනවා. ඒ වගේම ඔයාලගේ යාළුවගේ ගෙදර ඔයා ගිහිල්ලා ඉවරලා යාළුවගේ ගෙදර සුනකයට මේ රෝගය වැළඳිලා තිබිලා තිබුණොතින් ඔයාගේ පාවහන් දෙක ඒ සුනකයා විසින් ඉව කරත් ඇති යාළුවනේ. ඔයා දාගෙන ආවයින් පස්සේ ගෙදරට ඔයාගේ සුනකයා පාවහන් ඔයාගේ පාවහන් එහෙමත් ඉව කරයින් පස්සේ මේ රෝගය ඒ විදියට ඉක්මනින්ම බෝ වෙන රෝගයක් යාළුවනේ. හරියට කොරෝනා වෛරසය වගේ ඒ වගේ වෛරසයක් තමයි යාළුවනේ මේ තියෙන්නේ. ඉතින් එන්නේ විදියට තමයි යාළුවනේ මේ සත්තුන්ට මේ දේවල් බෝ වෙන්නේ. මේ යාළුවනේ මම ඔයාලට ඊළඟට කියලා දෙන්නම්, මේ රෝගය වැළඳෙන්නේ ලේසියෙන්ම වැළඳෙන්නේ මොන සුනකයන්ටද කියලා. ඒ වගේම සෑම සුනකයෙකුටම යාළුවනේ මේ රෝගය අයිති. ඒ වුණාට ඉතාමත් ඉක්මනින්ම මේ රෝගය හටගන්න සුනකයෝ ඔයාලට මම කියන්නම්. පිට්බුල්, රොට්වයිලර්, ඩොබර්මෑන්, පින්චර් සහ ලැබ්‍රඩෝර් වැනි සුනකයන් ඉක්මනින්ම මේ රෝගයට ගොදුරු වෙනවා. ඉක්මනින්ම මේ රෝගයට මේ සුනකයන්ව භාජනය වෙනවා. ඉතින් ඔයාලගේ ළඟත් මේ මං කිව්ව වර්ගයේ සුනකයෝ ඉන්නවනම් ඔයාලා සුනකයට ප්‍රතිකාර කරගන්න ඕනේ. ලෙඩේ හැදෙනවට බේත් විඳ ගන්න ඕන, ඒ වගේ දේවල් කරන්න ඕනේ. මම ඔයාලට කියන්නම් මේ රෝග ලක්ෂණ මොනවද කියලා ඉදිරියේදී
කියන්නම් ඒකෙන් දා වීඩියෝ එක අවසන් වෙනකන් රැඳිලා ඉන්න. දැන් බලමු යාළුවනේ අපි මේ රෝගයේ රෝග ලක්ෂණ මොනවද කියලා. නිරාවරණයෙන් පසු රෝග ලක්ෂණ වර්ධනය වීමට දින 3014ක් දින 5ත් 7ත් අතර කාලයක් ගත වෙනවා. රෝග ලක්ෂණ වන්නේ යාළුවනේ උදාසීනත්වය, ආහාර රුචිය, ඒ කියන්නේ යාළුවනේ ආහාර තුනකේ ආහාර කන්නේ නැතුව ඇරීම, වමනය, උණ සහ පාචනය. පාචනය කියන්නේ යාළුවනේ ඔයාලගේ සුනකයට මල පහ දියර විදියට යනවනම් එන්නේ රෝග තමයි යාළුවනේ. මෙන්න මේ ලෙඩේ මුල ඒ වගේම ලේ එහෙම පිට වෙනවා යාළුවනේ. ඒ දේවල් ඔයාලගේ සුනකයට තියෙනවනම් යාළුවනේ ඔයාලා ඉක්මනින්ම පසු වෛද්‍යවරිය ගාවට අරගෙන යන්න. ආව වෛරසය වැළඳිච්ච සුනකෙක් මල පහ කරමින් පස්සේ ගොඩක් දුර්ගන්ධයක් හමනවා. ඉතින් එහෙම සුනකේකට අනිවාර්යෙන්ම පාවෝ හැදිලයි කියලා අනුමත කරන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔන්නේ දේවල් තමයි කියන්න තිබ්බේ ඔයාලට වීඩියෝ එකෙන්. අදට වීඩියෝ එක අවසානයි. අපි නැවතත් ඉතින් මේ සුනකේ සම්බන්ධ වීඩියෝ එකක් අරන් එනවා ඔයාලට ඉක්මනින්ම. එහෙනම් ඔයාලට සුබ දවසක්.